Karen Joyce Mali YouTube channel එකට ඔයගොල්ලෝ අදත් ආදරෙන් පිළිගන්නවා මම. ඉතින් ඔයාලා හැමෝටම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම අදත් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ රසවත් පාස්තා රෙසිපි එකක් තමයි මේ ඉතාලියේ ජනප්‍රිය රසවත් පාස්තා රෙසිපි එකක්. ඉතින් මේ හරි ඉක්මනින් හදාගන්න පුළුවන් නේ පොඩි අමුද්‍රව්‍ය ටිකක් නම් මේකට ඕන කරනවා. ඒත් අපිට හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකක් තමයි පුළුවන් මේක. ඉතින් මේ පාස්තා එකේ නම කිව්ව පාස්තා කාර්බොනාරා. ඉතින් මේ ඉතාලියේ ගොඩාක් ජනප්‍රිය පාස්තා එකක්. තවදයක් මම කියන්නම් මේ පාස්තා එක 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 විවිධ ක්‍රමවලට හදනවා. ඉතින් මේක මම ඉගෙන ගත්ත විදිහ තමයි මේ විදිහ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. ඒ හරි බලන්නට හදාගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මගේ channel එක බලන්නේ අලුත් කෙනෙක් නම් ඉතින් යන්න කලින් මගේ video වලට කැමති නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මගේ recipes වලට හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට share කරගන්න. ඉතින් එහෙමනම් අපි අද බලමු මොකක්ද මේ හදන pasta carbonara එක මොනවද අවශ්‍ය කරන්නේ කියලා. අන්න මම මෙතන පාස්තා මේ වගේ ලොකු පාස්තා එකක් තමයි අරන් තියෙන්නේ මම මෙතන පාස්තා ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා මේ වගේ ලොකු පාස්තා එකක් තමයි මම මේකට යොද තෝරගත්තේ ඕගොල්ලන්ට පුළුවන් පාස්තා ස්පැගෙටි එකත් මේකට පාවිච්චි කරන්න ඒකත් රසයි ඊගාවට මම අරගෙන තියෙනවා මෙතන මේ ඉතාලි භාෂාවෙන් කිව්වොත් මේකට පන්චෙත්තා කියලා තමයි කියන්නේ බේකන් පන්චෙත්තා ඒ දෙකම එකයි ඊගවට අපිට ඕන කරනවා රසාණුව ලුණු ඊගවට පරිමිජානු චීස් ඊගවට පෙගරිනෝ චීස් මේ පෙගරිනෝ චීස් කියන්නේ බැටළුවන්ගෙන් ගන්න කිරිවලින් හදාගත්ත චීස් එකක් තමයි මේකේ විශේෂත්වය තියෙන්නේ මේක ගම්බිරිස් දාලා එහෙම හදන චීස් එකක් ඒකයි මේක ටිකක් කටට සැර ගතියක් දැනෙනවා ඉතින් ඔයගොල්ලන්ට මේ චීස් එක හොයාගන්න නැත්නම් පරිමිජානු චීස් එක විතරක් පාවිච්චි කරන්න කමක් නෑ ඊගවට ගම්බිරිස් ඊගවට බිත්තර මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට මේ පාස්තා එක හදන්න අවශ්‍ය කරන්නේ. තව දෙයක් මම ඔයාලට කියන්නම්. හැබැයි නියම රසේ නම් එන්නේ නැහැ. මේ බේකන්, එහෙම නැත්නම් පන්චෙත්තා. මේ වෙනුවට මේක කාට හරි හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වෙනුවට සොසේජස් පාවිච්චි කරන්න. හැබැයි මේ නියම රසේම ගන්න ටිකක් අමාරුයි. රසේ ටිකක් වෙනසක් වෙනවා. මම මේ වගේ වලඳක් ලිපේ තියාගත්තා මේකට තෙල් මුකුත් එකතු කරන්නේ නැහැ මම ඊගාවට මේකට මේ පංචෙත්ත ටික එකතු කරගන්නවා මම මෙතන පංචෙත්ත ග්‍රෑම් 200ක් විතර අරගෙන තියෙන්නේ ඉතින් මම මේකට තෙල් මුකුත් එකතු කරගත්තේ නැත්නම් මේ සුදු පාටට තියෙන තෙල් කෑලි තමයි ඒකයි මම තෙල් එකතු කරගත්තේ නැත්තේ ඉතින් මේක කර කර ගන්න එපා මේ විදිහට අඩු ගින්දරේ මේ උනන තෙල් වලින් විතරක් මේක අපි බැදගමු මෙන්න මේ විදිහට ඒක හිමීට බැදෙන්න ඇරලා ඊගවට අපි ක්‍රීම් එක හදාගන්න යමු මම මේ මුලින්ම ගම්බිරිස් ඇට ටික කුඩු කරගෙන ඉන්න ඔයාලට මේ ගම්බිරිස් මේ විදිහටම කුඩු කරගන්න හරිම ෆ්‍රෙෂ් එතකොට හරිම රසයි මේ විදිහට ගම්බිරිස් ටික කුඩු කරගමු ඊට පස්සේ බිත්තර ටික මෙන්න මේ විදිහට කඩලා දාගන්නවා එක බිත්තර ගෙඩියක් සුදු මද කහ මද දෙකම ගන්න අනිත් බිත්තර වල කහ මදේ විතරක් ගන්න සුදු මද ගන්න එපා මේ විදිහට මම සුදු මදේ අයින් කරලා කහ මදේ විතරයි ගන්න මෙතනදී ඔයාලට තව එක දෙයක් කියන්න ඕන දැන් අපි පස් දෙනෙකුට ගන්නව නම් එක්කෙනෙකුට එක කහමදයක් වගේ වැටෙන්න තමයි ගන්න ඕනේ. ඉතින් මෙතනත් අද අපි 4 දෙනෙක් නිසා මම මේ 4 දෙනෙකුට හදන්නේ බිත්තර ගෙඩි 4ක් ගත්තේ ඒකයි. ඊපස්සේ අපි මේ සුදු මද ටික අයින් කරමු. සුදු මද අපි ගන්නෙ නැහැ. දැන් අපි මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගමු ක්‍රීම් එකක් විදිහ වෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කරගමු ඊගාවට අපි මේකට මේකට කරගමු පෙගරිනෝ චීස් මම පෙගරිනෝ චීස් තේ හැඳි දෙකක මේස හැඳි
දෙකක විතර ප්‍රමාණය එකතු කර ගන්නවා මෙතෙන්ට අපි හතර දෙනෙකුට. එකත් හොඳට මේ විදිහට කලවම් කරගමු. ඊගාවට පර්මිජානෝ චීස්. පර්මිජානෝ චීස් නම් ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ කියන්නේ මේ සැහැඳි දෙකමාරක විතර ප්‍රමාණයක චීස් එකතු කර ගන්නවා. එකතු කරගෙන මම ඒ ටිකක් මේ විදිහට හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් රස අණුව ගම්බිරිස් එකතු කර ගන්න. ඔයාලා වැඩිපුර ගම්බිරිස් කන්න කැමති ඉන්නව නම් ගම්බිරිස් එකතු කර ගන්න. මම මෙතනදී තේ හැඳි බාග් ගිජ විතර ප්‍රමාණය තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මේක හොඳට ක්‍රීම් එකක් වෙන්න මේ විදිහට කලවම් කර ගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේ විතර ක්‍රීම් එක තමයි මේ දැන් අපි හදාගත්තේ. දැන් අපි ක්‍රීම් එක හදාගෙන ඉවරයි. මේක පැත්තකින් තියලා අපි බලමු දැන් කොහොමද පංචෙත් එක. ඒක අපි තව ටිකක් මේක බැදෙන්න ආරිමු. දැන් මේක බැදෙන අතරතුරේදී අපි පාස්ට් එක තම්බ ගමු. ඔන්න පාස්ට් එකට වතුර පැහැෙනවා. මම මේ වෙලාවේ ලුණු එකතු කර ගන්නවා. ලුණු දෙ හැඳි දෙක කුතර ප්‍රමාණය එකතු කරගත්තා. ඊගාවට මම පාස්ට් ටික එකතු කර ගන්නවා. මේ පාස්ට් එක තැම්බෙන්න යන්නේ මට විනාඩි 5යි. මේ විදිහට අපි පාස්ට් එක දැන් තැම්බ ගමු. මම මෙතෙන්ට අරගෙන තියන්නේ වියලි පාස්ට් එක නෙමේ, පාස්ට් ෆ්‍රෙෂ් එක. ඉතින් ඒකයි විනාඩි 5ක කාලයක් තැම්බෙන්න ඕනේ හරියටමනේ. ඔන්න දැන් අපි පංචෙත්ත ටික වැඩිලා ඉවරයි. ඉතින් අපි ඊට පස්සේ මේකේ මේ තෙල් ගතිය ඉතුරු වෙන්න මේ කෑලි ටික අයින් කරගමු. වෙනම භාජනයකට අයින් කරගමු. මෙතනදී ඔයගොල්ලෝ යූස් සොසේජස් පාවිච්චි කරනවා නම් තෙල් ටිකක් දාලා පාවිච්චි කරන්න. මොකද සොසේජස් වල තෙල් නැහැනේ. ඔන්න දැන් අපේ පාස්ට් එක තැම්බිලා ඇති. දැන් ඒ තැම්බිලා ඇති ප්‍රමාණය එනකොට මම මේකෙන් මේ වගේ පාස්ට් තැම්බෙන වතුර ටිකක් අරගෙන මෙන්න මේ අපි හදාගත්ත බීටර් ක්‍රීම් එකට දාලා මම මේක හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට මේක හොඳට මම කලවම් කරගන්නවා. පස්සේ මම මේ පාස්තා ටික මෙන්න මේ විදිහට අපි ඉස්සලා සංචිත බැදගත්ත වලකට එකතු කරගන්නවා. මොකද මේ බලنده මේ තෙල් ගතිය තියෙනවනේ. ඒ තෙල් ගතිය තියෙන නිසා ඒ වලකටම එකතු කරගන්නවා. දැන් අපි මේකේ අර පාස්තා ගත්ත වතුර හරි මොනා හරි තියෙන ඒ වතුර ගතිය තියනවා නම් චූට්ටක් මෙයා වෙන්නත් එක්කලා ලිපේ තියලා මේ වගේ විනාඩියක් විතර මෙන්න මේ විදිහට පාස්ට් එක රත් වෙද්දී අපි ලිප ඕෆ් කරගමු. හොඳට කරකවලා අපි ලිප ඕෆ් කරගමු. ඕෆ් කරගෙන විනාඩියක් විතර, වැඩිය නෙමේ විනාඩියක්, මේ හුමාල යන්න වගේ විනාඩියක් විතර මේ නිමෙන්න අරිමු. විනාඩියක් විතර, වැඩිය නෙමේ විනාඩියක් විතර නිමෙන්න අරිමු. දැන් අපි උය උයා හිටපු ලිපෙන් මාරු කරගත්තත් කමක් නෑ. ඊගාවට අපි බේකෝන් ටික එකතු කරගමු. පංචෙත්ත ටික මේ විදිහට. ඊගාවට අපි හදාගත්ත ක්‍රීම් එක, බිත්තර ක්‍රීම් එක මෙන්න මේ විදිහට එකතු කරගමු. දැන් මේ බිත්තර මේ අමුල් කියලා නෙමෙයි. දැන් මේ බිත්තර ටික මේ ඉදෙනවනේ පොඩ්ඩක් විතර. දැන් මේ වලෙන්දේ රස්නටත් එක්කලා මෙන්න මේ විදිහට කලවම් කරගමු. දැන් ඊගාවට අපි මේකට
rasa anu ogolan ta tava lunu onna ikatu karaganna puluwani sara onna gambiris kudu ikatu karaganna puluwani idi mamme okkoma ekata ikatu karagatta nisa mata lunu gambiris okkoma athi menna me vidihata tikak kalawan karagamu api me anna oy vidihata ඉතින් අපේ පාස්ටා කඩ මේ විදිහට තමයි ආවේ පාස්ටා කාර්බොනාරාට. ඉතින් අපි දැන් පාස්ටා ක හදලා ඉවරයි. Mei tinga pasta carbonara ka hadala ibarai ting hadung rasai mei vidiyata pasta ka kadagana gattot ogolo hama dama mei vidiyata pasta illai ting mage channel ekat ekka hama dama ekathu wenna kiyala man oyalagen aadarin illa sirna ting italian pasta onama vidiyakata onama vidiyakata hadanne kohomada kiyala mage channel ekat ekka ekathu wenna das ganan pasta hadana krama tiyana man e hama ekakma ogollanta aragena enna ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනා මගේ channel එකත් එක්ක ඔයාලා හැමෝම එකට එකතු වෙන්න කියලා. ඉතින් එහෙමනම් මේ වගේ රසවත් pasta recipe එකක් අරගෙන මම ආයෙත් ඔයගොල්ලන්ව හම්බෙන්න දෙන්නම්. ඊගා වීඩියෝකෙදී pasta gederadima හදාගන්නේ කොහොමද කියලා ක්‍රම ගොඩකට මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඉතින් එහෙනම් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.